ගුරුවරුන්ගේ ප්‍රශ්නට උත්තර දෙන්න සල්ලි හොයාගන්න මෙන්න පාරවල්. මහ බැංකු බැඳුම් කර වංචාවේ සල්ලි ටික මහ බැංකුවේ දිනව ගන්න. සීනි බඳු වංචාවේ සල්ලි මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි නීතිය ක්‍රියාත්මක කරලා ගන්න. ඒවා කරන්නේ නැහැ. ඒ විතරක්ද? අදානිගේ වින් පවර් ප්ලාන්ට් එක නවත්තපු එක වෙනුවෙන් කීයක්ද රටට ඉතුරු වුනේ? රනිල්ල කාංචනල දෙන්න හැදුවා වින් පවර් එක ඩොලර් 7826යි 7826යි අපිට යුනිට් එකක් දෙන්න හැදුවේ. ඊයේ ලංකාවේ ආයෝජක කීයද දෙන්නම් කිව්වේ? ඩොලර් 7490යි 150ක් අඩුවෙන් අපිට දෙන්නේ. අවුරුදු 20ක් දෙන්න හදපු බලාගාරයේ නැවතීම නිසා රටට ඉතුරු වෙච්ච මුදල කෝටි 35000යි. ගෙවන්න බැරිද ගුරුවරුන්ගේ හිගවැටුප් මේවා ඉතුරු වෙච්ච නිසා? අවශ්‍ය නම් සැලසුම් කරලා රටට මේ ගුරුවරුන්ගේ හිගවැටුප් ගෙවන්න පුළුවන්. ඒ නිසා ඒ විතරක් නෙමෙයි, හිගබදු බිලියන 925ක් තියෙනවා කියලා මහ බැංකු අධිපති කිව්වා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුදල් ඇමති කිව්වා. දැන් මේවා අරන් ගුරුවරුන්ගේ බිලියන 46 ගෙවන්න බැරිද? පාරකන ගුරුවරුන්ට වතුරෙන් කඳුළු ගෑස් වලින් ගහන එකද රටක ආණ්ඩුවක් කරන්න ඕනේ? ගුරුවරයා පාරට එන්න කලින් තියෙන සල්ලි වලින් හොයලා ගුරුවරුන්ගේ හිගවැටුප් ගෙවන එක නෙමෙයිද? ඒ නිසා මේ කරන මිලේච්ඡ පහර දීම තව මාසයක් දෙකක් උඹලා දඟලයි මේ විදිහ. එසේ අපේ ගුරුවරු විදුහල්පතිවරු මේ රටේ පෞද්ගලික අංශ සේවකයන්ට කියනවා, මේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර වෘත්ති සමිති ව්‍යාපාර පෙරගැහෙන ආණ්ඩුවට එරෙහිව. එනිසා මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාර හැටියට මේ ආණ්ඩුව සිදු කරපු මේ මිලේච්ඡ පහර දීම, අපි පිළිකොළන යුතු හෙළා දකින්නවා විතරක් නෙමෙයි, අපි සමස්ත වැඩකර ජනතාව හැටියට අපි ඉල්ලනවා එකතු වෙමු. රනිල් රාජපක්ෂලා මේ අලිබාග ඔක්කොම එකට එකතු කරලා පරද්දලා මේ රටේ වැඩකර ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන නව රජයක් ගොඩනැගීම වෙනුවෙන් නව සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පෙළගැහෙන්න කියන ආරාධනය අපි මේ රටේ වැඩකර ජනතාවට කරනවා. ඒ නිසා අපි රනිල්ලට රාජපක්ෂලාට කියනවා, ඔය කඳුළු ගෑස් බැටන් ප්‍රහාර වලින් මේ සටන් නවත්තන්න බෑ. මේ රටේ ගුරු පරපුරත් එක්ක පෞද්ගලික අංශයේ සේවකයා ඉන්නවා කියන පණිවිඩය අපි අවධාරණය කරලා කියන ගමන් නැවත වතාවක් මේ මිලේච්ඡ පහර දීම පිළිකුලෙන් යුතු අපි හෙළා දකින්න කියන කාරණේ අවධාරණය කරලා කියනවා.